Right guys, අපි දැන් ඉන්න අපේ JavaScript final game එකේ දෙවෙනි වීඩියෝ එකත් එක්ක. ඉතින් එහෙනම් මම මෙතන title එක වෙනස් කරගන්නවා JavaScript final game 2 කියලා. Right. ඉතින් අපි කලින් වීඩියෝ එක කතා කරා කොහොමද අපි මෙතනදී අපි save කරලා run කරලා බලමු. ඉතින් කලින් වීඩියෝ එක කතා කරා මෙතන මාගේ object app එකට පස්සේ ඒක click කරාම කොච්චර ලාවක් යනවාද මේක උඩ click කරන්න කියලා ගන්න එකට අපි කලින් coding කරේ. හැබැයි මෙහෙම මේක alert කරලා හැමතිස්සෙම පෙන්වන game එකදී වගේ pattern එකක් නැහැ. ඒක ප්‍රවණම paragraph tag එකක් දැම්ම නැත්නම් වෙනම text tag විදිහට මෙතන display කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඉතින් ඒ හින්දා මම මෙතනට ඇවිල්ලා වෙනම paragraph tag එකක් open කරගන්නවා. Right, paragraph tag එකක් open කරගෙන මම මේකට දාගන්නවා. You get කියලා දාගන්නවා. ඊට පස්සේ අපිට මෙතන time එක display කරලා පෙන්වන්න පුළුවන්. මම මෙතන time එක දාගන්න. මෙතනින් span කියලා type කරලා ඊපස් ඒකට ID එකක් දෙනවා time කියලා. Right, ID. ID එකක් දෙනවා මෙතන time කියලා. Right. ඊට පස්සේ මේ close කරගෙන මෙතන span close කරගන්න paragraph tag එකත් එක්කම. Right. ඊට පස්සේ මම බලමු සර් අපසාර refresh කරලා මේක. Right. මෙතන you get කියලා තියෙනවා. Okay. අපි මේක capital දාගමු මෙතනත්. Right. දැන් මෙතනට අපි මෙන්න මේ alert කරන time එක මෙන්න මෙතනට තමයි අපි ගන්න ඕනේ. ඒකට මෙතන පල්ලහැට ඇවිල්ලා මම මෙතනින් දාගන්නවා document. Get element by ID කියලා දාගන්නවා. ඔයාලට මතකයි අපි in HTML පාවිච්චි කරලා කලින් වීඩියෝස් වල අන්න ඒ වගේ දැත්තම් මෙතනදීත් අපි කරන්නේ. මෙතන මම time කියලා දාගෙන මෙන්න මෙතනින් දාගන්නවා .in HTML කියලා දාගන්නවා. Right. මේ සමානයි කියලා දාගන්නවා time කියලා. Right. Okay. අපි මෙන්න මේ alert කියන එක මෙතනින් අයින් කරලා දාගමු දැන්. අපිට ඒක වැඩක් නැහැ. මේක save කරලා run කරලා බලමු error එකක් තියෙනවද නැත්නම් හරියටම run වෙනවද කියලා. Right, you get කියලා තියෙනවා. ඒ වගේම මෙතන අපිට කොටුවක් display කරලා පෙන්නනවා. මේ කොටුව click කරාම මෙතන පෙන්නනවා you get 4.57 කියලා පෙන්නනවා. හැබැයි මේ මොකක්ද කියලා අපිට එකපාර idea එකක් ගන්න බැරි හින්දා මම මෙතනට ඇවිල්ලා පව s අකුර type කරගන්නවා. Right. දැන් අපසල save කරලා run කරලා බලමු. Right, මෙහෙම click කරාම you get 0.9 seconds කියලා පෙන්නනවා. ඒ විදිහට අපිට දැන් ගානට මේ ගේම් එකේ ස්ටෙප් එකෙන් ස්ටෙප් එක ඉස්සරහට යන්න පුළුවන් වෙලා තියෙනවා. Right. ඉතින් අපි ඊළඟ ස්ටෙප් එකට යමු. අපිට ගේම් එකේදී මේක රෑන්ඩම්ලි තමයි මේක තනින් තන ඩිස්ප්ලේ කරලා පෙන්නුවේ. මෙන්න මේ කොටුවේ පොසිෂන් එක අපිට රෑන්ඩම්ලි තනින් තන වෙනස් තැන්වල තමයි ඩිස්ප්ලේ කරලා පෙන්නුවේ. ඉතින් ඒකට කෝඩ් කරන්න කොහොමද වගේම මේක එක සැරයක් ක්ලික් කරලා පස්සේ ආපසරක් මේක ඩිස්ප්ලේ වෙන්න ඕනේ. දැන් මෙතන ක්ලික් කරාම ආපසරක් මේක ඩිස්ප්ලේ වෙන්න මේක රිෆ්‍රෙෂ් කරනවා. ඉතින් අපි මේ ගේම් එකක් හරියට කන්ටිනියු වෙන්න නම් මේක මෙහෙම රිෆ්‍රෙෂ් කරන්නේ නැතුව මේක එකපාරක් ක්ලික් කරාම අපව මේ කොටුව රෑන්ඩම්ලි තැනින් තැන ඩිස්ප්ලේ වෙන්න ඕනේ. රයිට්. ඉතින් මේ ස්ටෙප් ටිකට කොහොමද කෝඩ් කරන්න කියලා දැන් බලමු අපි. රයිට්. ඒකට මුලින්ම ෂේප් එක ඇපිය වෙන්න යම් කිසි කාලයක් ගන්න ටයිම් එකක් දෙමු. රයිට්. ඉතින් මම මෙතනදී ආපසරක් මේක රන් කරලා පෙන්නුවොත් ඔයාලට බලාගන්න පුළුවන් මේ page එක රිෆ්‍රෙෂ් වෙනත් එක්කම මේ කොටුවත් මෙතන ඩිස්ප්ලේ කරලා පෙන්නනවා. ඉතින් ඒකට අපිට පුළුවන් නම් 1 second හරි 2 second හරි වෙනම වෙලාවක් ගන්න මේ ෂේප් එක ඇපිය වෙන්න අපිට පුළුවන් ඒ ස්ටෙප් එක නැවත නැවත රිපීට් කරලා මේක තනින් තන ඇපිය කරන්න එක එක වෙලාවල වලට. රයිට්. ඉතින් අපි වැඩේ කරලා බලමු. වැඩේ කරගෙන යද්දී ඔයාලට ගොඩක් පැහැදිලි වෙයි. ඒකට මම මුලින්ම මෙතනින් Google Drive එකෙන් type කරනවා. JavaScript set time කියලා මම set time out කියලා බලමු අපි set time out කියලා මෙතන Google කරලා බලනවා. Right. මම මෙතන මේක ලොක් කරගන්නම්. අපි W3 school එකේ මුලින්ම result එකක් ඇවිත් තන අපි ඒකට යමු. Right. මෙන්න මෙතන තියෙනවා මුලින්ම display alert box after 3 second. 3 second වලට පස්සේ අපිට alert box එකක් පෙන්වන්න ඕන නම් මෙන්න මේ command එක පාවිච්චි කරන්න කියලා තියෙනවා. Right. ඉතින් අපි මෙන්න මේ command එකෙන් දැන් වට තියෙනවා set time out කියලා වෙන function එකක් මෙතන තියෙනවා. ඒක alert hello කියලා දාලා මෙතන අවසානයේ 3 second වලට දාලා වගේ millisecond වලින් දාලා තියෙනවා. Right. අපි දැන් අපිට පල්ලෙහාට ගිහින් බලමු clear තැනක් තියෙනවද කියලා අපිට use කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි අර code තියෙන code එකෙම ගමු. Right. Okay. Right. මෙතනට ආවම මෙතන තියෙන ඊට වඩා ගොඩක් clear විදිහට අපි මෙන්න මෙතනින් මේ details ටික අරගෙන අපේ code එක develop කරගමු අපේ game එකට අදාළ වෙන විදිහට. right. මන්තර පල්ලහට බලන්න නම් ඊට වඩා හොඳ code එකක් අපිට ගන්න පුළුවන් තැනක් තියෙනවද කියලා. right. okay. මම හිතන මෙතන උඩින්ම ගන්න එක ගොඩක් ලේසි වෙයි. right. okay. right. මෙතනදී මුලින්ම බලමු මේක display වෙන time එක late කරන්නේ කොහොමද කියලා. ඉතින් මේ මොන දේ කරන්නත් කලින් අපිට ඕන නම් මුලින්ම මේක time එක ගන්න. මොකද මුල් time එකෙන් තමයි අපි ඉස්සරහට ගන්න හැම දෙයක්ම depend වෙන්නේ.
මම මුලින්ම ටයිම් එක ගන්නම් මෙන්න මෙතන තියෙන කෝඩ් එකෙන් ඊට පස්සේ අරගෙන අපි ඊට පල්ලේ තියෙන කෝඩ් ටික කරමු මෙන්න මෙතන අපිට දීලා තියෙන මේ එක්සැම්පල් එකට අදාළව රයිට් ඉතින් මම මෙතන හදා ගන්නවා ෆන්ක්ෂන් එකක් රයිට් මම ෆන්ක්ෂන් එක ටයිප් කරනවා ෆන්ක්ෂන් එක ටයිප් කරලා මම මෙතනට දෙනවා shape appear කියලා මම මෙතනට දෙනවා රයිට් අපේ මේ shape එක මුලින්ම පෙන්වන්න හදාගන්න ෆන්ක්ෂන් එක තමයි මෙතන මේ shape appear කියලා මම අලුතින් නමක් දුන්නේ රයිට් ඔකේ ඉතින් මෙතනට ගිහම මෙතන curly bracket open කරලා මේකට අදාළ code ටික මෙතනින් type කරගන්නවා රයිට් මම මේ type කරනවා document.getElementById ඊට පස්සේ මම මෙතනට දෙනවා මේකේ shape එකේ id එක මෙන්න මෙතනේ තියෙනවා රයිට් මම ඒක දෙනවා shape කියලා දෙනවා රයිට් ඊට පස්සේ මෙහා මෙතනදී අපිට පෙන්වන්න ඕනේ. අපි කලින් කතා කරා මේක ඩිස්ප්ලේ නන් කියන එකෙන් කතා කරා මේක හයිඩ් කරන්න. ඉතින් පෙන්වන්න නම් මොකද්ද? එහෙනම් මම මෙතන දාගන්නවා JavaScript. අපි Google කරලා ගමු මේක JavaScript right appear on click. appear කියලා බලමු. මේ විදිහට අපි search කරලා බලමු. Right, up to stack overflow එකේ තියෙනවා ඊට පස්සේ w3 school එකේ ගමු w3 school එකට ගියාම මෙතන appear කරන්න නම් right මෙතන බලමු අපිට ගන්න පුළුවන් දෙයක් තියෙනවද කියලා right appear and disappear කියලා අපි දාමු right දැන් අපි ඔබසර search කරලා බලමු මෙතන stack overflow එකේ තියෙනවා right අපි ඒකත් open කරගන්නවා okay w3 school search result එකක් ඇවිල්ලා නැහැ right ඉතින් මෙතනත් ඔයාලට ගොඩක් කම්ප්ලෙක්ස් කෝඩ් එකක් තියෙනවා ඔයාලට පැහැදිලි කරන්න තරම් සරල කෝඩ් එකක් නැහැ. රයිට් මෙතන බලන්න. මෙතන ඩිස්ප්ලේ නන් කියන එක තමයි පාවිච්චි කරලා ඩිසපියර් කරන්න. ඒ වගේම මෙතන තියෙන ඩිස්ප්ලේ බ්ලොක් කියලා තියෙනවා. බ්ලොක් කියන එක තමයි අපි යම් කිසි දෙයක් පෙන්වන්න යූස් කරන්නේ. රයිට්. මේක ඩිසපියර් කරන්න, ඒ වගේම මේක ඇපියර් කරන්න. රයිට්. ඕකේ. ඉතින් මේ වගේ ඔයාලට Google කරලා තමයි ගන්න ඉන්න. ඔයාලට මොකක් හරි නොදන්න තරක් එහෙම නැත්නම් ඔයාලට පොඩ්ඩක් කම්ප්ලෙක්ස් තැනක් තිබුණොත් ඒක අනිවාර්යෙන් Google කරන්න ඔයාලට ලේසියෙන් රිසල්ට් එකක් හොයාගන්න පුළුවන් එක්කෝ ස්ටැක් ඕවර්ෆ්ලෝ එකෙන් එහෙම නැත්නම් w3 school එකෙන් right okay ඉතින් මම මේක අපව රිසයිස් කරගෙන මෙතන අපේ කෝඩින් තියෙන ඕපන් කරගන්නවා right okay මම මෙතන දාගන්නවා .style කියලා දාගන්නවා right .display right okay මේක මම දාගන්නවා block කියලා දාගන්නවා right okay හැබැයි මෙතනදී මේක පෙන්වන්න ඕකේ මෙතන mistake එකක් තියෙනවා අපි ඒකත් හදාගමු right හැබැයි මෙතනදී මේක පෙන්වන්න මෙයා කලින් disappear වෙලා තියෙන්න ඕනේ ඒකට මම මෙතනට ඇවිල්ලා මෙතනින් දාගන්නවා display කියලා මම මෙතන type කරලා මෙතන මම දාගන්නවා none කියලා right okay right අපි මෙතෙක් කරපු code ටික මම අවසර කොට පැහැදිලි කරොත් අප මුලින්ම ටයිම් එකක් ගන්නවා මොකද මේ ටයිම් එක ගන්න මේ ටයිම් එකට අදාළව තමයි අපි කොච්චර ලාව පහු වෙලාද අපේ කොටුව හරි රවුම හරි ඩිස්ප්ලේ කරන්න කියලා තීරණය කරන්නේ රයිට් ඊට පස්සේ අපි ෆන්ක්ෂන් එකක් හැදුවා අපේ කොටුව හරි රවුම හරි ඒ අදාළ ෂේප් එක ඩිස්ප්ලේ කරන්න රයිට් මේක ඩිස්ප්ලේ කරාට පස්සේ අපි ආපහුසර ටයිම් එකක් ගන්න ඕනේ මොකද එහෙම ටයිම් එකක් ගන්න අපි මෙතනදී අපි රිසල්ට් එක පෙන්න අපි කොච්චර ලාව ක්ලික් කරන්න ගත්තද කියලා ක්ලික් කරන්න ගන්න ටයිම් එක ගන්න ඩිස්ප්ලේ කරපු වෙලාව ඉදන් මෙයා ක්ලික් කරන හැංගන ටයිම් එක එහිඳ මම මෙන්න මේ ටයිම් එක ආපහුසරයක් අරගෙන ඒ දත්තේ සේව් කරගන්න ඕනේ රයිට් මම ඒක මෙතනට පේස්ට් කරගන්නවා රයිට් අපි ආපහුසරයක් ටයිම් එක ගත්තා ඕකේ අපි ටයිම් එක ගත්තට පස්සේ අපි මෙයාව ඩිලේ එකක් දෙන්න ඕනේ එහෙම නැත්නම් මම ලේට් කරන්න ඕනේ මෙයා කොච්චර ලාකට පස්සේද ඩිස්ප්ලේ වෙන්න ඕනේ කියන එක රයිට් අපි මෙන්න මෙතන ගමු මෙතන කෝඩ් එක තියෙනවා මෙතන කෝඩ් එක තමයි set time out කියලා අපිට ගන්න පුළුවන් මෙන්න මේකට යම් කිසි වෙලාවක් මේක ඩිලේ කරලා ගන්න රයිට් මම ඒක මෙතන ඩිල් ටයිප් කරනවා set time out කියලා මම මෙතන ටයිප් කරගන්නවා ඊට පස්සේ මම මෙතෙන් දෙනවා අපේ ෆන්ක්ෂන් නේම් එක රයිට් මෙතන මෙතන දෙන්න පුළුවන් ෆන්ක්ෂන් නේම් එක ඒ විදිහට මම මෙතන ෆන්ක්ෂන් නේම් එක දෙනවා අපේ ෆන්ක්ෂන් එක තමයි shape appear කියන ෆන්ක්ෂන් නේම් එක මම මෙතන දී ගන්නවා රයිට් ඊට පස්සේ මෙතන ක්‍රමවත් දාලා කොච්චර වෙලාවක් මේක ඩිලේ වෙනවද කියලා දෙනවා රයිට් අපි 3000 ගම දෙමු මොකද අපිට සමහර තප්පරයක් දෙකක් වගේ වුණොත් ඒකටක් හඳුර ගන්න අමාරු ඒගම ඩිස්ප්ලේ වෙනවා කියලා එහෙනම් 3000 වගේ දුන්නාම අපිට ලේසියෙන් හඳුර ගන්න පුළුවන් මේක ඇත්තටම ඩිලේ වෙලාද ඩිස්ප්ලේ වුණේ කියන එක රයිට් ඉතින් මම මෙතනට එල මෙහෙම ටයිම් එක දීලා මේක ක්ලෝස් කරගන්නවා දැන් අපි මේක සේව් කරගෙන රන් කරලා බලමු මොකක් හරි error එකක් තියෙනවා නැත්නම් අපේ කෝඩ් එක වැඩ කරනවාද කියන එක රයිට් ඉතින් you get කියලා තියෙනවා ඒ වගේම ඩිලේ එකක් වාට පැහැදිලිව පේනවා පෙන්නලා තමයි මේ කොටුව ඩිස්ප්ලේ වුණේ රයිට් අපසරක් අපි බලමු
රිෆස් කරන රිෆස් කර පස පැදිලිම් ඩිලේක් තියන ඉරසම කොට ඩිස්පලේන කොට ලික් කරට පස මෙතන ටයිම් එක වැටන කොච්චරලවගේ කලික් කරන ගත්තද කියන එක රට ඉතින් මේ අපේ කෝඩ් එක කිසිවරක් දක්න අපට දැන් ඊලගි ස්ටප් එකට යන්න පුළුව ර ඉතින් මේ හැමතිස්සම මෙ තුන්දහ හැමතිස්සම එක ඩිස්පලේෙන් බැකන තපර තුනකම හැමතිසම ඩිස්පලේෙන් බ මේ එක රන්ඩම් ලප ඒටගයක් ගණ්ඩෝන ඉතින් බලු මෙතන කොම රැන්ඩම් මගයක් ගන්න කියන එක ර ඉතින් ආට මතක මැත් රැන්ඩම් කියලා හම කලින් යස් කර මෙම රැන්ඩ නම්බයක් ගන්න එක දිම මෙතර මැත් ඩොට් රැන්ඩම් කියල ටයි් කරනවා මැත්ු රන්ඩම් කියම ටයි් කරලා මේක මං ගුණ කරගන්නවා මොකද මෙ දන්න දශම සංකාව කියන්නේ එක ලබි කලින් විඩස් කෙන ගෙන කතා කරපි හිද ර ඉතිං මේක මං ගුණ කරගන්නවා දෙදාහෙන් වගේ ගුණ කරගන්නවා මොක දාහෙන් ගුණ කරතු මේ හැමතිසම තප්පරට අසන්න සංකාවක් කියන්නේ දහගුණ කොත්වන්නම් තපර තුනට අඩු සංකාව අපට හැමතිස්සමෙනවා හැබැ මේ අපිසරක් බැලුවත් මේ අපි දහදාහම ගුණකොත් මේ තත්පර දහයක් වුණත් මෙයට සමහරට බලගන්නවා ඉතින් ඒක පැට්‍රිකිල්නෑගේ මේකද තිඒ හිද එක්ක මෙසට දෙදස් පන්සිය නත තුන්දහගේ යස් කරන්න රයිට් මෙසට දෙදස් පන්සි යස් කරු වෙනසකටත් එක්ක රයි දැමක සේ කරගෙන අපසරක පරන් කර බලමු රයි එක පරම් ඩිස්පලේ වුණ අපස ්‍රීෆස්් කරම් රයි ඉතින් දැන් ටයිම් අරගෙන ඒ රන්ඩම්ලි ගන්න ටයිම් එකට අනුව මේක ඩිස්පලේ කරලා පෙන්න්නනවා ඉ ිලගේ ස්ටප් එකට යම රයිට ඉතිම මුලින් පෙන්නවාගේ මේ ගේම් එකක් ඉතින් ගේම් එකති මේක මෙහම එක පර කලික්කට පස්ස මේ එක ඩිසිපිය වෙලාගේ ලප පෙන්න්න නැතු තියෙන බෑ ඉතින් මේ ඩිසිපියවෙන් හැමසරක මේ කොට ඇපිය වෙලා පෙන්න්න ඕනේ රයි ඉතින් ඒකනට කරන්න තිය ලෙසිම දෙත මෙන්න මේ කෝඩ් එක අරගෙන මෙතට පේස් කරන්න මුක මේ කෝඩ් තම අපිට එක සෙට්ටයි මවට් එක හදලා මෙන්න මේ ශේප ඇපිය කියෙනෙ ෆංක්ෂන් එක ඇටතේ මේක පෙන්න්නන්නේ රයි ඉදිම මේක මෙතට පේස්ට් කරගන්න මේක සේව කරන රන් කරල බලම් රයි දැඟට මේ පෙන්වාකේ දොල්කදන දිකයිකල් පෙන්න්න තපර රයිට සසර කලික් කරන හැම කිල්කර සප පෙන්න්න ජුගට සවන් සකන්ස් කියලා ඉට පස්ස අපසර කික් කර මේ ජැට දිකට මේ ගේම එක පලේ කරන්න පුළුව ඉතින් දෙදස් පන්සයක් වැඩි වගේ හිද ම මෙතට දාගන්න දෙදා හයි කියලදාගන්න මෙතට දෙදාහයි කියලදාගන්න පයි ඔට මතක ඇතිම ෆංක්ෂන් ගෙන වීඩියෝකෙද කීවා අපිට එකම කෝඩ් දෙපාරක්කෝ ඉට වැඩියෙන් යස් වෙනන අපට හොඳම දේ තම ඒකට අලුතින් ෆංක්ෂන්නක් ක්‍රියට් කරන එක රයි ඉතින් ඒ හින්ද ම මෙන්න මේ කෝඩ් එක මෙතිනින් අයින් කරගෙන එකට දල්ලම ෆංක්ෂන්නක් ක්‍රියට් කරනවා රයි ෆංක්ෂන්නක් ක්‍රියට් කරන්න ම මෙතිනින් ටයි් කරන ෆංක්ෂන් කියලා ඉරස් ම මෙතට දෙනවා ශේප් ඇපිය කියල් දෙනවා නැතා අපි දෙ ඔක්ෂේප් ඇපිය කියල් දෙමු ශේප් ඇපිය ඩිලේ කියලා මම මෙතැට දෙනවා දාල මෙතන ෆංක්ෂන් එක ඇතුළට එනු කෝඩ් එකට මෙන්න මේ සෙට් ටයිම් අවට් කියෙන අපේ කෝඩ් එක ඇතුළත් කරගන්න රයි අපි දැම ඕනම් තැනකද මේ ශේප් ඇපිය ඩිලේ කිය රයි ම මේ කැප්ටල් කරගන්න රයි ේපිය ඩිලේ කියන ෆංක්ෂන අප ඕන තැක ජුස් කරත් මෙන්න මේ කෝඩ්ඩ තම රන්වෙන් හිද මම මේ කෝඩ්ඩ මෙහෙම කොපියක් අරගෙන රයි් එක මම මෙතට දාගන්නවා දාගෙන අපසර අපේ කෝඩ් රන්නවෙනු මෙන්න මෙතනින් ම එක මෙතැන්ට දාගන්න රයි් දැම අප සේව කරලා රන් කරලා බලමු රයිටකේ ජුගෙට් කලපේ මුලිම අපිය කළ පෙන්වා එකක් කරදදි මේ විදිර එක දිකට අපි කෝඩ් එක සැරන් සැරය පෙන්න්නවා ඉතින් අප ගොඩක් මේක වෙලාව ගන්න හින්ද මෙත එක්දස් පන්සිය වගේ තවත් සැරක් මේ අඩු කරගම් මේ වැලුව එක රයි ඉතින් අපි එක දිකට මේ පෙන්න්නම් මේ කලික් කර කර ගේම් එක පලේ කරන්න තියන්නේ රයි් ඔකේ ඉතින් අපි ඊලාට කරන්න තියෙන ස්ටප්ටික් ගැන අපි ඊලාගේ විඩිය කතා කරමු එතින අපතාව ගොඩක් දෙව කතා කරන්න තියෙන ගේම රදාලව ඒවගේම තාමත් අපිත් එකතු නැත දැම් හැකිල්ක YouTube චැනල එක්ක වගේ හැකින්.lk වෙබ්සයිට් එක තවට එකතු වෙන පුළුවන් රයි ඉතින් එහෙනම් අපි ඊලාගේ විඩියෙන් තවත් ගොඩක් දේවල් කතා කරමු මේ ගේම් එකට අදාළව